විභාගයට පෙනී සිටීම පොඩිත්තු වෙනුවෙන් තවත් විශේෂ පාඩමක් අද අපි ඕගොල්ලන්ට අරන් ආවා බලමු එහෙනම් ඊට මොනවද උගන්වන්නේ කියලා හොඳයි පුංචි දුවේ පුතේ ඔන්න තවත් දවසක අපි ඔබ හමුවට ආවේ සිංහල පාඩම් මාලාවක් සමගින් අද මම ඔබට හඳුන්වලා දෙන්න යන්නේ වචනවල උක්ත අනුක්ත ભેදය පිළිබඳවයි ඕනෑම ප්‍රාණවාචී නාමපදයක උක්ත උක්ත ස්වරූපය අනුක්ත ස්වරූපයත් කියලා ආකාර දෙකකින් භාවිතා වෙනවා නාමපදවල උක්ත රූපයත් අනුක්ත රූපයත් ඔබට වාක්‍ය භාවිතා කිරීමේදී මේ ගැන දැනගෙන සිටීම ඉතා වැදගත් වෙනවා අපි බලමු මම කියන්නේ ප්‍රාණවාචී නාමපදයක් මම කියන උක්ත රූපයත් එක්කම ඒහා බැඳුණු අනුක්ත රූපයක් යෙදෙනවා මම කියන උක්ත රූපයේ අනුක්ත රූපය තමයි මා ඒ වගේමයි අපි කියන රූපයත් එක්කම ඒකේ අනුක්ත රූපය වෙන්නේ අප ඈ කියන්නේ උක්ත රූපය එහි අනුක්ත රූපය තමයි ඇය ඔහු කියන උක්ත රූපයටම සමානව ඔවුන් කියන අනුක්ත රූපයත් අපට හඳුනා ගන්න පුළුවන් ඒ වගේමයි තොපි කියන නාමපදයත් සමග තොප කියන අනුක්ත රූපයත් හඳුනා ගන්නට ඕනේ අපිට ප්‍රාණවාචී බහුවචන නාමපදයක් හඳුනා ගැනීම හරිම පහසුයි ප්‍රාණවාචී බහුවචන නාමපදයකදී වචනේ අගට න් අක්ෂරය යෙදෙනවා අපි බලමු උදාහරණයක් අරගෙන. ඔහු කියන ප්‍රාණවාචී බහුවචන නාමපදයත් එක්ක අනුක්ත රූපයේදී අගට අල් නැන්නක් යෙදෙනවා. ඔහු අනුක්ත රූපය ඔවුන් හඳුනා ගැනීම හරිම පහසුයි. ප්‍රාණවාචී බහුවචන නාමපදවලදී අනුක්ත රූපය හඳුනා ගැනීම ඔබට පහසුයි. බලමු දැන් බහුවචන නාමපදවල අගට අල්ලාන යෙදීම නිසා මතක තබා ගැනීම හරිම පහසුයි. උක්ත රූපය තමයි මිනිස්සු. මේක ප්‍රාණවාචී බහුවචන නාමපදයක්. එහි අනුක්ත රූපය මිනිසුන්. ඔබට පේනවා අගට අල්ලාන්නක් යෙදෙනවා. ඒ වගේම උක්ත රූපය ගැහණු එහි අනුක්ත රූපය ගැහණුන් අගට අල්ලාන්න යෙදෙනවා. ළමයි කියන බහුවචන නාමපදයේ අනුක්ත රූපය ළමයින්. ඔහු නාමපදය එහි අනුක්ත රූපය තමයි ඔවුන් කුරුල්ලෝ කියන නාමපදය අනුක්ත රූපය විදිහට කුරුල්ලන් මතක තබා ගැනීම හරිම පහසුයි අගට අල් නයන්නක් යෙදෙනවා පුතේ දුවේ ප්‍රාණවාචී නාමපදවල බහුවචන නාමපදවලදී කදේ අවසානයේදී හල් වෙනවා හරිම ලේසි මතක තියාගන්න මොකද්ද ප්‍රාණවාචී නාමපදවල බහුවචන නාමපදවලදී පදයේ අවසානයේදී අක්ෂරය හල් වෙනවා ඔන්න බලමු උදාහරණ ටික මිනිසු මිනිසුන් ගැහණු ගැහණුන් ළමයි ළමයින් අර බලන්න පුතේ දුවේ වචනේ අග අකුර මිනිසුන් ළමයින් ගැහණුන් හල් වෙනව නේද අමතක කරන්න නම් එපා දැන් ඈ ඔන්න හොඳටම මං කියලා දුන්නා හොඳයි ප්‍රාණවාචී ඒකවචන පදයකදී නම් ස්ත්‍රීලිංග පුරුෂලිංග කියන කොටස් දෙක අනුව පොඩි වෙනස්කමක් දකින්න ලැබෙනවා අපි බලමු පුරුෂලිංග ඒකවචන පද අනුක්ත කිරීමේදී පුරුෂලිංග ඒකවචනයි නම් වචනයේ අගට කු අක්ෂරය යෙදෙනවා මිනිසා පුරුෂලිංග ඒකවචන පදයක් අනුක්ත කිරීමේදී මිනිසෙකු දරුවා දරුවෙකු ළමයා ළමයෙකු පූසා පුරුෂලිංග ඒකවචන නාමපදය අනුක්ත රූපයේදී පූසෙකු කුරුල්ලා කුරුල්ලෙකු සිංහයා සිංහයෙකු ගිරවා ගිරවෙකු ගොවියා ගොවියෙකු ඔබට මතක තබා ගැනීමට වඩා පහසුයි
හැම අනුක්ත රූපයකදීම හැම වචනයකම අගට කූ අක්ෂරය යෙදලා තියෙන බව ඔබට පේනවා. පුතේ දුවේ ප්‍රාණ වාචී ඒක වචන පදවල ස්ත්‍රීලිංග පුරුෂ ලිංග අනුව පොඩි පොඩි වෙනස්කම් දක්නට ලැබෙනවා. පුරුෂ ලිංග ඒක වචන පදයක් අනුක්ත කිරීමේදී කූ කූ අක්ෂරය යෙදෙනවා. අර කුකු කූ කියන්නේ කුකු කූ අක්ෂරය යෙදෙනවා. මිනිසා මිනිසෙකු, දරුවා දරුවෙකු, අලියා අලියෙකු, ගිරවා ගිරවෙකු. ඔන්න ඔය විදිහට තමයි පුතේ දුවේ කූ අක්ෂරය යෙදෙන්නේ අවසාන අක්ෂරය හැටියට. තවමත් ඔයා අපේ YouTube channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්මම අපේ Voice Fun YouTube channel එක subscribe කරන්න. අපි දාන වීඩියෝ එකක් දක්වාම notification එකකින් දැනගන්න නම් පහල තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඊළඟට ස්ත්‍රීලිංග ඒකවචන පදයකදී ඔබට අනුක්ත රූපය හඳුනා ගැනීම වඩාත් පහසු වන්නේ වචනය අගට ක අක්ෂරය යෙදෙන නිසා. අපි බලමු උදාහරණයක්. ගැහණිය කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන පදයක්. එහි අනුක්ත රූපය ගැහණියක, දැරිය දැරියක, නැගණිය නැගණියක, නරි දෙන නරි දෙනක, කිරිල්ලිය කිරිල්ලියක, ඇතින්නිය ඇතින්නියක, මිත්තනිය මිත්තනියක, ගෙවිලිය ගෙවිලියක. ඔබට පේනවා ස්ත්‍රීලිංග ඒකවචන පදයකදී හැම අනුක්ත රූපයකදීම වචනය අගට ක අක්ෂරය යෙදලා තියෙන අයුරු. මේ නිසා ඔබට මතක තබා ගැනීම වඩාත් පහසුයි. උතේ දුවේ ස්ත්‍රීලිංග ඒකවචන පදයකදී ඔබට අනුක්ත රූපය හඳුනා ගන්න වඩාත්ම පහසු ක්‍රමය අපේ ටීචර් දැන් කියලා දුන්නා. මොකද්ද? වචනේ අගට ක අක්ෂරය. මොකද්ද පුතේ? ක ක අක්ෂරය. ක අක්ෂරය යෙදෙන හැටි දැන් බලමු අපි. මෙන්න උදාහරණ කීපයක්. ගැහණිය ගැහණියක, නැගණිය නැගණියක, මිත්තණිය මිත්තණියක, ගෙවිලිය ගෙවිලියක. බලන්න දුවේ පුතේ, ඒ පදවල අවසාන අක්ෂරය ක ක. දැන් එහෙනම් මගේ දුවලා පුතාලා මේ කිසිම දෙයක් අමතක කරන්න බෑ. විභාගෙට හොඳට ලියන්න ඕනේ නං ඈ. හොඳයි 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 දරුවනේ, අපි දැන් බලමු නාම පදයක උත් අනුත් ભેදය ඉගෙන ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. ඔබ වාක්‍යයක් නිර්මාණය කිරීමේදී නිතරම වාක්‍යක උත්ය තැබේ උත්ේ උත් රූපයෙන්මයි. කුරුල්ලෝ යනු මෙම වගන්තියේ උත්ය. එතකොට උත්ය අපි තැබේ උත්ේ නිතරම උත් රූපයෙන්. ඒ කියන්නේ කුරුල්ලෝ කියන්නේ නාම පදයේ උත් රූපය. ඒ වගේම භික්ෂූහු පිරිත් දේශනා කළහ. මෙහි උක්තය භික්ෂූහු ඒ තැබියුත්තේ උක්ත රූපයෙන්මයි. හාවෝ උඳු පියලිය කති. එහි උක්තය වෙන්නේ හාවෝ. එයාවත් අපි තියන්න ඕනි උක්ත රූපයෙන්මයි. රෝගීහු සුවපත් වෙති. මෙහි උක්තය වෙන්නේ රෝගීහු. වාක්‍ය උක්තය නිතරම අපි උක්ත රූපයෙන් තැබිය යුතුයි. ගුරුවරු සිසුන් යහමග යවති. මේ වාක්‍යෙත් උක්තේ වෙන්නේ ගුරුවරු. එහෙනම් අපි ගුරුවරු කියන උක්ත පදයක් තියන්නේ උක්ත රූපයෙන්මයි. දරුවෙක් කුසගින්නේ හනයි. උක්තේ වෙන්නේ දරුවෙක්. එහෙනම් උක්ත රූපයෙන්මයි අපි තැබිය යුත්තේ. නැගණියක් ක්‍රීඩා කරයි. මෙහි උක්තේ නැගණියක්. එයත් අපි නැගණියක් කියන උක්ත රූපයෙන්මයි තැබිය යුතු වෙන්නේ. උතේ දුවේ, දැන් ඕකොල්ලෝ මේ කියලා දුන්නු හැම පාඩමක්ම නැවත නැවත වතාවක් හොඳට බලන්න. බලලා ඉවර වෙලා පුළුවන් තරම් මතකයට අරගන්න.
දුවේ පුතේ අද අපි ඉගෙනගත් දේවල් නැවත වතාවක් මුල සිට මෙනෙහි කරලා බලමු මුලින්ම අපි උත්ත අනුත්ත ભેදය ප්‍රාණවාචී නාම පදයක ඉගෙන ගත්තා ඔබට මතක ඇති මෙහිදී ප්‍රාණවාචී බහුවචන නාම පදයක නම් ඔබට පහසුයි අගට න් අක්ෂරය යෙදෙන බවත් අපි ඉගෙන ගත්තා ඊළඟට ප්‍රාණවාචී ඒකවචන නාම පදවලදී කොටස් දෙකක් ඉගෙන ගත්තා අපි පුරුෂ ලිංග ඒකවචන නාම පදයක් නම් අගට යෙදෙන්නේ කු අක්ෂරය ස්ත්‍රී ලිංග ඒකවචන නාම පදයක් නම් අපි අගට යෙදුවා ක අක්ෂරය ඔබට මතක ඇති ඔබට වැදගත් තන්නේ වාක්‍යයක් ලිවීමේදී වාක්‍යයේ උක්තය සෑම විටම උක්ත රූපයෙන් තැබීමට ඔබ මේ උක්ත අනුත් ભેදය ඉගෙන ගත යුතුයි. ඔන්නේ එහෙනම් මුකුත් දැන් වරද්දන්න බෑ පුංචි දුවල පුතාලා. හොඳට මතක තියාගන්න ඕනේ කියලා දුන්න පාඩම් ටික ටීචර් ඈ. හොඳයි නේද? හොඳයි පුංචි දුවේ පුතේ තවත් දවසක තවත් පාඩමක් සමගින් නැවතත් ඔබව හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා.